සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඒක දිව්‍යන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සිත් වෙමු. අද අපි මෙනෙහි කරන්නට යන ශුද්ධ ලිවිලි පදය දෙකලේකම් 23. එවිට යෙහෝෂාපාට් භයවි ස්වාමීන් වහන්සේ සොයන්ට සිත යොමු කර යූදා මුළුල්ලෙහි උපවාසයක් ප්‍රකාශ කළේය. යෙහෝෂාපාට් විශාල ප්‍රශ්නයක් තිබුණා. යූදා හිමේ යහපත් රජුට ඒ වේලේම යම් නරක ආරංචියක් ලැබී තිබුණා. මෝබ් සහ අම්මෝන් හමුදා ඔවුන්ව යටත් කර ගැනීම සඳහා ඇවිත් ඔවුන් වටලා සිටියා. ඒක දේශීය හදිසි තත්ත්වයක් වුණා. බොහෝ රාජනායකයන් මේ වෙලාවට කරන්නේ තම උපදේශකයන් කැඳවන එක නැතිනම් තම හමුදා රැස් කරන එකයි. ඒත් යෙහෝෂාපාට් රජු කළේ එවැනි දෙයක් නොවේ. යෙහෝෂාපාට් රජු බය වී ස්වාමීන් වහන්සේව සෙව්වා. ඔහු අධෛර්ය වුණේවත් පැමිණිලි කළේවත් අශුභවාදී සිතුවිලි තුළ කාලය නාස්ති කළේවත් නැහැ. ඒ වෙනුවට ඔහු වහාම සෙනඟ කැඳවා රැස් කළා නිරහර යාඥා කාලයක් සඳහා. ඔහුගේ යාඥාව ආරම්භයේදී ඔහු දෙකලේකම් 26 සඳහන් කරන දෙවියන් වහන්සේ සතු ගුණාංග මොනවද බලමු. අපේ පියවරුන්ගේ දෙවියෝ ස්වාමින් වහන්ස, ඔබ ස්වර්ගයේ දෙවියන් වහන්සේ නොවන සේක්ද? ජාතීන්ගේ සියලු රාජ්‍යවල් කෙරෙහි ආණ්ඩු කරන්නේත් ඔබ නොවේද? ඔබගේ අතේ බලය හා පරාක්‍රමය තිබේ. ඔබට විරුද්ධව සිටින්න පුළුවන් කෙනෙකුත් නැත. යෙහෝෂාපාට් රජු දෙවියන් වහන්සේගේ පරම බලයත් අධිකාරීත්වයත් හඳුනාගත්තා. ඒ නිසා නිකම් මිනිසයන් ඔහුට කුමක් කරනු ඇතද කියලා ඔහු බය වුණේ නැහැ. එපමණක් නොවේ, ඔහු පෙන්වා දෙවියන් වහන්සේගේ පිළිතුරු දීමේ ක්‍රියාවලියට සම්බන්ධ වීමට ඔහු කැමති බව. ඔහු මුවින් පිටකලේ දෙගිඩියාවෙන් යුත් හැඟීමකින් තොර වූ ප්‍රකාශයක් නෙමේ. ඔහු යාඥා කළේ බලවත් කැමැත්තකින් සහ අවංකකම නොවේ. අපි කවදාහරි අපේ සිත දෙවියන් වහන්සේ ඉදිරියේ වගුරා තියනවාද කියලා මතක් කරගනිමු. උන්වහන්සේට අවශ්‍යයි අපි උන්වහන්සේට මොර ගසලා උන්වහන්සේගේ මිදීම උනන්දුවෙන් සොයනවා දකින්න. මන්ද ගීතාලේ 50:15 උන්වහන්සේ කියනවා, විපත්ති දවසේදී මට යාඥා කරව මම නුඹ මුදා හරින්නෙමි කියලා. අපි යාඥා කරමු ප්‍රේමණීය දෙවියන් වහන්ස, අපි අපේ සිත් ඔබ වහන්සේ ඉදිරියේ වගුරුවනවා. අපේ මොර ගැසීම ඇසුව මැනව අපව මුදා හැරීම මැනව. ආමෙන්.